பொதுஜன யுகியாக் சங்வர்தித் ராஜ்யாக் தேமாகரகாத் பொதுஜன எக்ஸத் பெருமுனே ஜனாதிபதி அபேட்சுக்கு நாமல் ராஜபக்ஷ மகத்தாகிய ஜெயகிரகணே வேணுவேன் ஜனவரலியாக் பிட்டபத்ர தீப வைத்துனா. பொதுஜன பெருமுனை நியோஜனே கரண பார்லிமேந்து மந்திரிவருணத்துலு பாக்ஷிக்கியன் ஈடேக் வசிட்டியா. මහින්ද විජේසේකර කියන්නේ මහින්ද රාජපක්ෂත් එක්ක සමකාලීන දේශපාලන මිතුරෙක්. හැබැයි අද කනගාටුයි පුතේ කාංචන පුතාව මෙතෙන්ට ගෙනාව නාමල්ගේ මිත්‍රයා කරලා. 2015 නාමල් රාජපක්ෂගේ වාහනේ නැග්ගල රටවටේ යවුවා. එහෙම ආපු කාංචන විජේසේකර ඇමති වුණා කියලා එච්චර උඩයයි කියලා පිටුවේ නැහැ. අර ඈත කෙළවරේ ඉන්නවා මේ ගහගෙන. මේ ඈත කෙළවරේ ඉන්න ඔක්කොම ඇස් දෙක පියාගෙන අපි ගහන්නේ මොන ලාංඡනයටද බැලට් පේපරේ? අපි ගහන්නේ පෝට්ටුවට. මේ රටේ හැමදාම දෙවියෝ බුදුන් ඉන්න රට 22 වෙනිදා සිදුවෙන අපූර්ව සිදුවීමක් මේ රටේ අවුරුදු 38 අපූර්ව තරුණයෙකුට මේ රට 22 වෙනිදා බාර කරනවා මගේ අම්මේ නාමල් රාජපක්ෂ මැතිතුමනි අලුත්ම සෙල්ලමක් පටන් අරගෙන මැතිවරණ කොමිසමේ අවධානය පිණිසයි කැන්වසින් යන්න පුළුවන් උපරිම හතර නැත්තම් පහයි ජනතා විමුක්ති පෙරමුණ රට 17 කල්ලි හදාගෙන 27 කල්ලි හදාගෙන දැන් ගෙන්ගට ගිහිල්ලා තර්ජනය කරනවා චන්දන විජේසේකර ඇමතිතුමා චන්දෙන් පස්සේ දෙනිය ආසනෙට කීපාරක් ආවද කියලා දැක්කද දලසලහ පෙරම ඇමතිතුමාලා චන්දෙන් පස්සේ දෙනියගේ මිනිස්සු දැක්කේ නැහැ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ කඳුරට කුඩුකාරයෝ කියලා ලේබල් වැදුණා 2015 දී ඒ ලේබල් වැදුණේ ওই මීගමුවේ ඉන්න ඔය රාජපක්ෂලට බැනපු කුඩුකාරයෝ හින්දා අද ඒ කුඩුකාරයෝ ගිහිල්ලා අපිට පත් කරන්න ඕන ජනාධිපතිතුමා ගැන උපදෙස් දෙනවා නාමල් රාජපක්ෂ මැතිතුමාවත් අපි කවුරුවත් දේශපාලනයේ පෞද්ගලිකව මඩ ගහන්නේ නැහැ හැබැයි මම විශ්වාස කරනවා අපිට උනත් ඉවසීමේ සීමාවක් තියෙනවා කියලා මේ කියන හැම මගුලක්ම අහගෙන ඒවට ඔළුව පාත් කරගෙන ඉන්න අපි සූදානම් නැහැ කියන පණිවිඩය අපි දෙන්න ඕන. දැන් කප්පන් නඩුවකින් වැරදිකාරය වෙච්ච දිස්ත්‍රික් නායකයේ කේපැත්තේ ඉඳලා අපිට කියනවා පාත් කරන්න ඕන ජනාධිපතිතුමා කවුද කියලා. අපි මිරටේ හැම ගමකටම වැඩ කරපු දේශපාලන බලවේගයක්. අපිට හැමතිස්සෙම ඕනේ උනේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවන්න. අපි ඒක කෙරුවා. අපි 2015 න් පස්සේ ගත්ත දේශපාලන තීන්දුව දෙක අපි අම්පසු බෑමකට ආවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 බාර ගන්නකොට අපි දුප්පත් රටක් බිලියන 20කට අඩු ආර්ථිකයක් තිබ්බේ. ඒක 80කට 85කට ගෙනල්ලා තමයි සිරිසෙන් ජනාධිපතිතුමාට බාර දුන්නේ. එතන ඉඳන් අද වෙනකන් නවත්තපු තැනින් ආපස්සට ආව මිසක් අපි ඉස්සරහට ගිහිල්ලා නැහැ. අපි මිනිස්සු කොවිඩ් වලින් මැරෙන්න දුන්නෙත් නැහැ, බඩගින්නේ මැරෙන්න දුන්නෙත් නැහැ. හැබැයි මේක කුමන්ත්‍රණයකින් ඒ ආණ්ඩුව වැට්ටුවා. පටන් ගත්තේ ආර්ථික ප්‍රශ්නකින් නම් මේ සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවේ කියන තැනින් අරගලයක් අවසන් වෙන්න විදියක් නැහැ මගේ ආදරණීය අම්මිතාත්. රණවිරුව දහස් ගාණක් ජීවිත පූජා කළා බේරගත්තු රට දේශ පාලනික වශයෙන් පුජ්‍යලෙක්ටෝ පක්ෂයකට බලයට එන්න නැවතවතාවක් පාවල දෙන්න අපි සූදානම් නැහැ. අපි ඉඩ තියන්නෙත් නැහැ. අද සමහරු පෙන්නනදලා මේ රාජ්‍ය සේවයේ මහ බරක් බඳවාගත යුතු තනතුරු වලට බඳව ගන්න නැතුව දේශ පාලනික වශයෙන් අවශ්‍යතාවයන් ඉටු කරාම රාජ්‍ය සේවයේ බරක් කියලා පේනවා. අපි උත්සාහ කරන්න ඕනේ රාජ්‍ය සේවය සුරක්ෂිත කරනවා වගේම ගෞරවය ආරක්ෂා කරන්න. ඒකට අවශ්‍ය තාක්ෂණික විප්ලවය අපි හඳුන්වලා දෙනවා. අපි ජයග්‍රහයි දේශපාලන බලවේගයක් වගේම ප්‍රතිපත්තිගරුක දේශපාලන බලවේගයක්. දේශපාලඥයෝ ඉන්නේ ජනතාව නිසා කියන කාරණේ බොහෝ අයට අමතක වෙලා කියන එක අපි අයට මතක් කරලා දෙනවා. ඔබ තමයි නායකයෝ බිහි කරන්නේ. ඒ නායකයට අමතක වෙනවනේ නායකයා හැදුනේ ජනතාව නිසා කියලා. ඒ කඳවුරේ දේශපාලන අනාගතයක් නැහැ. අපි ගොඩ නැගිලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් කියන එක අපි කිසි දවසක අමතක කරන්නේ නැහැ කියන එකත් අපි ඔබ තමුන් ආසර වාක්‍යෙකින් කියනවා. මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගාල්ල වඳුරබදීද ජනහමුවක් සංවිධානය කොට තිබුණා. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. එදා සමහර උදවිය කිව්වා මහින්ද මහත්තයාගේ පොල් පිටක් දැම්මත් ජයග්‍රහණය කරනවා කියවෝ. ඒක ඇත්තක් කියන එක දැන් අපිට පස්සක් කළා තියෙනවා. මහින්ද මහත්තයාගේ සාධකෙ ඉන්නලා බොහෝ දෙනෙක් අපේ අද කඳුරුල දාලා ගිහිල්ලා. අපි බලය ගන්නේ වැඩ කරා. තලි ගන්නේ නෙවෙයි. 13 ආණ්ඩු ප්‍රවස්ථා සංශෝධනයේ පොලිසියා ඉඳන් බලතල අපිට දෙන්න බෑ. ඒක අපි දෙන්නේ නැහැ. එවැනිම රටට නොගැලපෙන කිසිම නීතියක් සම්මත කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක අපේ ප්‍රධාන උනාසය මතක් කරනවා. උත්තරමලයට අනුකූලව සාපේක්ෂව පරි වැඩිවීමක් කරන්න ඕනේ. ඒක මාස 6න් හැට කරනවා කියලා බොරු කියලා වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මට වගකීමකින් කියන්න පුළුවන්. ඔබේ දරුවාගේ හෙට දවස සුරක්ෂිත කරන්න පුළුවන්. ඔබ වෙනුවෙන් දියුණු රටක් හදන්න පුළුවන්. දැක්මක් එක්ක අපි අපේ වැඩිවල ව්‍යාපාරය වගේම අපි පිටිවල ආණ්ඩුව කටයුතු කරනවා කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් පතමින් බාරයි. ජය 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 ජය